ආගමන විකමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ දිනක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිසට පමණක් අවස්ථාව ලබා දෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරුවයි. නමුත් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ සිටම එහි පොලිමේ රැඳී සිටි ජනතාවට සිදු වූ අසාධාරණයක් සමගයි මෙම උණුසුම්කාරී තත්ත්වය මතුවුණේ. ඒත් සමග තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙන්ම කැරලි මර්ධන ඒකකයේද යෙදවීමට කටයුතු කෙරුණා. අපගේ වෙබ් අඩවිය වන www.immigration.gov.lk කියන වෙබ් අඩවියට පෙවසිලා ඕනම කෙනෙකුට පුළුවන් තමන්ට තමන්ගේ ගමන් බලපත්‍රයේ භාර දීම සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගන්න. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි වේලාවකට ලොකු සැලකිල්ලක් ඔබට දක්වන්නේ නැහැ. ඒ අදාළ දිනයේ හා මධ්‍යාහ්න 12ට පෙර දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස තමයි ඔබ හැමතෙම කාරුණික ඉල්ලීම කරන්නේ. ඒ අනුව මින් ඉදිරියට කොයිම අවස්ථාවකවත් අපි දිනයක් වේලාවක් වෙන් කරගෙන නොපැමිණෙන අයට සේවා සපයන්නේ නැති බව කාරුණිකව ජනතාව වෙත දැනුම් දෙනවා. උඹා දුර ඉඳලා එනම් මොනුස් ඉන්නවා. ඒකට මොන හරි විමසීම දෙන්න ඕනේ. හැමදාම මිනිස්සුන්ට කන හොඳ නැනේ මාත්‍යා. අපි දෙවියන් රස්සාද වෙලා තියෙනවා. ડોකියුමන්ට් එක බාර දෙන්න යන්න දෙන්නේ නැහැ. එතුලට දුවලගේ මාස 6ක් වෙනවා પાස්පෝට් එක බාර දීලා. එහෙන් රෝම වලින් දරුවට එන්න විදියක් නැහැ ලංකාවට තාත්තටත් අමාරුයි. දන්නේ මොනවාද ප්‍රශ්නේ කියලා. ඒගොල්ලෝ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. ඒකනේ බලන්න ඕනේ අනුරාධපුර ගැන කොච්චර දුරක් ඉඳලාද මේ මිනිස්සු එන්නේ පාන්දර එකට ගෙදරින් ආවේ. පැය කීයක්ද කියලා බලන්නකෝ. ඉතින් මේ අපේ රටේ තත්ත්වය තමයි මේක. පාලකයාගේ මේ වරදක්ද කාගේද කියලා දන්නේ. ඔන්ලයින් දාන්න ඉතින් අපි දන්නේ නැහනේ. දාලා ඇවිල්ලා නිකන් පොලිමේ ඉඳලා ගත්තා නම් ඊට කලින් දැන් එකපාරටම ආයේ මේක මේ මෙතඩ් එක ගන්න එක වැරදි නැද්ද? දැනුවත් කරන්න එපා මේ මිනිස්සුන්ට මම මුන් ඉන්නේ ඇතුලේ මිනිස්සු දුරබලත්වල ඉඳලා එන්නේ ලැජ්ජයි මුන්ගේ වැඩ මොකද මේ නිකන් එනව නෙවිනව තල්ලි දීලා එන්නේ මේවට ඔන්ලයින් මේ වෙලනලු ෆෝන් නැති මිනිහම මොන කොහමද කරන්නේ ඊයේ 8 ඉඳන් අපි මේ ඇවිල්ලා ඉන්නේ තාම බැරි වුණා අපි කාණ්ඩෙත් නේද මේ ඉඳන් මෙතන තාම බැරි වුණා අපිට પાස්පෝට් එක හදාගන්න මොනවද මේ වගේ මේ ලොකු ලොක්කන්ට මේව පේන්නේ නැද්ද වෙන මොකවන්නේ මේ දුප්පත් මිනිසුන්ගේ දුක කියන්න ඕනේ ඔන්ලයින් පටන් ගත්තම නේලසෙන් කියන දවස් 2 3 4 5ක් මාසෙ අන්තිමට මොනවද මේ ඔන්ලයින් එක සතිය අන්තිම වෙනකොට මේ සිකුරාද දවසට විතර ඒකත් කියන්න දැනගන්න ඕනේ රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න